හොඳයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපිට දැන් කාල වේලාව පැමිණලා තියෙන්නේ තමන්ගේ තියෙන භවනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහායි. ඉතින් අපි දැනට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා නම් අපි ඒවා ඉදිරිපත් කරන්න කියලා අපි ලක්මාල් මාත්‍යාට ආරාධනා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ, ලිඛිත ප්‍රශ්න පහක් ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ, ගෞරවනීය ස්වාමින් වහන්ස, මා සක්මන් භාවනාවට පසුව පර්යංක භාවනාව සඳහා ඉඳ ගනිමි. කෙටි වේලාවකින් ආස්වාස ප්‍රාස්වාස සියුම් වී නොදෙනී යන තත්වයට පත්වේ. ශබ්ද වලින් බාධාවක් නොමැත. වේදනාද භාවනා කරන කාලය තුල වරහන් ඇතුළු පැයක් පමණ බාධාවක් නොවේ. හුස්ම පොඩි එතන තේරෙන්නේ නැති ගැතින විට නාසිකාග්‍රය දෙසට හුස්ම නොදෙනන විට නාසිකාග්‍රය දෙසට සිහිය පිහිටුවමි. නාසිකාග්‍රය සිත රඳවාගෙන සිටීම ඒකාකාරී බව දැනි එම වේලාවේදී ඇතිවන සිතවිලි සමග ඒ පසුපස යන බව දැනේ. නමුත් ඊතා ඉක්මනින් නැවත නාසිකාග්‍රය වෙත සිත ගෙන එමි. එවිට ඊතාමත් සියුම්ම හුස්ම එහි දැනෙන අතර කෙටි මෙනෙහි කිරීමකින් නැවත හුස්ම නොදැනී යයි. මෙම හුස්ම නොදැනී යාමත් දැනෙන අතර කෙටි මෙම හුස්ම නොදැනී යාමත් සිතුවිලි පසුපස හඹා යාමත් මාරුවෙන් මාරුවට සිදුවේ. ශරීරය දරදඬු වී මාංශපේශීන් කෙටි මාංශපේශීන් නොසෙල්විය හැකි ආකාරයකට ඇති බවක්ද දැනේ. ගරු ස්වාමින් වහන්ස, වැඩි වේලාවක් හුස්ම සංසිඳුන අවස්ථාවේ රැඳී සිටීමටත් ඉන් ඔබට කුමක් කළ යුතුදැයි කාරුණිකව පාදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් දැනගන්න වෙනවා කාගෙද කියලා මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. ඔව්, කොච්චර කාලයක්? ආ, පොඩ්ඩක් මයික් එක දෙන්නකෝ. ඔව්, හොඳයි. කොච්චර කාලයක් මේ භවනාව යෙදිලා තියෙනවද? මාසයක් විතර. හොඳයි. එතකොට මේ தත්ත්වය දැන් දිනපතාම නිවසේදී භවනා කරනවද? එහෙමයි. එතකොට කියන්නේ පැය කීයක් විතර භවනා කරනවද? පැයක්. පැයක් විතර කරනවා. හොඳයි. එතකොට මේ தත්ත්වය අත්දකින්න අරන් අත්දැක්කේ මේ මෑතකදීද නැත්නම් දිනපතාම දැන් කාලය ඇතිසේ අත්දකින්නවද මේක? මෑතකදී. මෑතකදී. හොඳයි. හොඳයි. දැන් එතකොට මේ කියන්නේ දැන් මාසයක් විතර වෙන හින්දා මීට කලින් කියන්නේ මාසයකට කලින් භවනාවේ නිරත වෙලා නැහැ. නැහැ. හොඳයි. එහෙමනම් මේ මට්ටමට ආවම දැන් බලන්න තමන්ට හොඳටම විශ්වාසද මේ මට්ටමේ ඉන්නකොට? දැන් අපි හිතමු ආස්වාස ප්‍රස්වාසයේ හොඳට සංසිඳිලා මුලමැද එහෙම මුලමැද අග බලනවා වගේ දෙයක් එහෙම කරාද? ආශ්වාසේ නම් මුල මැද තේරෙනවා ස්වාමීන් වහන්ස, අග තෝරගන්න බෑ. හරි. ප්‍රශ්වාසයේ පටන් ගැනීම තෝරන්න බෑ, මැද පුළුවන්, අග ඉවර වෙනකම් බලන්න පුළුවන්. එතකොට මේකේ දැන් උනන්දුයෙන් බලාගෙන ඉන්නකොට මේක තව තව ආනාපාන සතිය ආනාපානය සංසිඳෙන බවක් තේරෙනවද? ඔව් ස්වාමීන් වහන්ස, තව ආකාර ඒකේ අත්දකිනවා. ඒ කියන්නේ පටන් ගන්නෙදිම වගේ ආශ්වාස දීර්ඝ බව, ඊට පස්සේ කෙටි බව. ආශ්වාස දීර්ඝ වෙලාවෙදී ඒකට ඇත්තට ප්‍රිය නැහැ. ආශ්වාස කෙටි වෙනකොට ඒකට හරි ප්‍රියයි. ඒක ගොඩාක් ඇතුළෙන්ම මුණ ගාවම වගේ දැනෙනවා. ආශ්වාස දීර්ඝ වෙලාවෙදී ටිකක් ඈතයි වගේ තීරෙන්නේ. ඒ ආකාර දෙක දෙක ඉන්න අතරෙදිම මුලදිම නම් ස්වාමීන් වහන්සේ ආකාර ඒකලස ආකාරම වගේ උනන්දුවෙන් බලබල ඉඳිදී ගොඩක් වෙලා ගිහින් සංසිඳෙන්නේ. මෑතක ඉඳලා හැම ආකාර 11ක්ම යන්න ඕනේ නැහැ, ඉක්මනටම සංසිඳෙනවා. හොඳයි. දැන් සංසිඳෙනවා කියන මට්ටමේදී Tamanට තේරුම් ගන්න පුළුවන්ද දැන් මේ අවස්ථාවේදී, මේ සංසිඳෙන අවස්ථාවේදී තියෙන්නේ ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා තේරුම් ගන්න පුළුවන්ද? ප්‍රශ්වාසය ඉවර වෙනකම්ම බලාගෙන ඉඳිද්දි ඊළඟ ආශ්වාසය එන්නේ නැහැ කියලා තේරෙනවා. ඊළඟ ආශ්වාසය එද්දී නැහැ.
එනේ නැහැ එතනින්ම ඒක ඉවර වෙලා ආයි ආශ්වාසකින් නැහැ කියලා තේරෙනවා එතනින් සංසිඳුණා කියලා දැනෙනවා ආපහු ආශ්වාස ප්‍රශ්වාස දැනින් නැහැ. ඔව්. ඒ කියන්නේ දැන් ඔය සංසිඳුණාම මම මෙහෙම අහන්නම්. ආශ්වාසයද්ද දැන් මේ සංසිඳිච්ච අවස්ථාවේ තියෙන්නේ ප්‍රශ්වාසයද්ද කියලා තේරෙනවද? ඔය දෙකෙන් කොයිකද කියලා තේරෙනවද? සංසිඳෙන්නේ ප්‍රශ්වාසයකට පස්සේ කියලා වගේ අදහසක් තියෙනවා. හොඳයි. දැන් ඔතෙන්ට ආවම ඇත්තටම සිද්ධ වෙන්නේ දැන් අපේ අර සංඥා මට්ටම සෑහෙන්න අඩු වෙගෙන ගිහිල්ලා අපිට ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලා හරියටම වෙනස දැනගන්න බැරි තත්ත්වයකට යනවා. දැන් මුලදී අපි ආස්වාසයක් ගන්නකොට කියන හුස්ම ගන්නකොට හොඳටම තේරෙනවානේ දැන් මේ හුස්ම ගන්නවය මේ හුස්ම පිට ගන්න එක නෙමෙයි කියලා. නමුත් ටික ඕක ගැඹුරට යන්න හුස්ම සියුම් වෙන්න එක මට්ටමක් එනවා. දැන් මේ යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. නමුත් අපිට අර කලින් වගේ මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා වෙන් කරගන්න බෑ. අන්න අපි ওই මට්ටම සමයි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ එක්තරා අන්දමක සංසිඳීමක් කියලා. ওই මට්ටම දැන් ඇවිල්ලා තියෙනවා. එක දවසක් දෙකක් වගේ සමයස මට දැන් සමයස කිව්වම අදහස ආවේ ආසස් ප්‍රශස කෙටි වෙලා ගොඩාක්ම තව අඩුවම මට්ටමට යද්දි මට තේරෙන්නේ නැහැ මේක ආශාස ප්‍රශාසද කියලා. මොකද දැනීම දැනෙන්නේ ආශාස වෙලාවදී මගේ ශරීරය නිකන් ප්‍රශ්වාසයක් කරන්න ඇදිලා යනවා වගේ. ඊට පස්සේ ප්‍රශ්වාස කරද්දී ආශාසයක් ගන්න ඇදිලා යනවා වගේ. ඒතර මට මෙනෙහි කරගන්න බෑ මේ මොකද්ද මේ වෙන්නේ කියලා මෙතෙන්දී. අන්න හරි. ඒ කියන්නේ දැන් ඔය දෙක වෙන් කරගන්න බැරි වෙනකොට තවදුරටත් තමයි මෙනෙහි කරන්න යන්න එපා. මෙනෙහි කරනවා කියන්නේ දැන් මේ අපි දැන් සාමාන්‍යයෙන් මුල්ම කාලෙදී අපේ හිත හුඟක් වෙන වෙන අරමුණු වල දුවනකොට අපි දැන් මේ හුස්ම ගන්නවා කියන එකේදී ඔන්න අපි මෙනෙහි කරනවා. හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් එකයි කියලා නැත්නම් ඉන් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් හුස්ම පිට කරනකොට හුස්ම පිට කරනවා කියලා හරි අවුට් කියලා හරි මොකක් හරි දෙකයි කියලා හරි යම් ක්‍රමයකින් මෙනෙහි කරනවා. මොකද අර හිත බාහිරයට දුවන ගතිය අඩු කරගන්නවා. නමුත් දැන් ටික හුස්ම සංසිඳෙන්න අපි අර මෙනෙහි කිරීමෙන් තොරව මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ඔය මට්ටමට ඇවිල්ලා තියෙන්නේ මෙනෙහි කිරීමත් සමගද මෙනෙහි කිරීමෙන් තොරවද? මෙනෙහි කිරීමෙන් තොරව. හොඳයි. එහෙමනම් ඒ මට්ටමේ දැන් තියෙන්නේ අර තිබිච්ච සැක සංකා ටික අයින් කරගන්න තව දුරටත් හොඳට හිතට තැම්පත් වෙන්න ඉඩ දෙන්න. සමනය වෙන්න ඉඩ දෙන්න. දැන් සමනය වෙද්දී හොයන්න යන්න එපා මේ ආස්වාසයක්ද ප්‍රසවාසයක්ද කියලා. දැන් ඒ කඩයින්ම පහු කරලා යන්නේ එතෙන්දී අපි හොයන්න ගියොත් මේ ආස්වාසේද කොමේ ආස්වාසේ දැන් මොකද වුනේ කියලා හොයන්න ගියොත් අර සංසිඳීගෙන යන ඒ ක්‍රියාවලිය ආයි අපි අවුල් කරනවා. එහෙනම් එහෙම අවුල් කරන්න දෙන්න එපා. මේක දැන් හොඳට සංසිඳනකොට එහෙම්ම සංසිඳෙන්න ඉඩ දෙන්න. එතකොට ඉඩ දෙනකොට තව හොඳට සංසිඳෙනවා. බලන්න මේ අවස්ථාවේදී හිතේ සිතුවිලි ස්වභාවය ගත්තත් සිතුවිලිත් හොඳට සංසිඳලා තියෙවි. ඒ කියන්නේ ඇතුලේ අපි සාමාන්‍යයෙන් කතාවක් යනවනේ සිතුවිලි එනවනේ වෙන වෙන අරමුණු වලට යනවනේ ඒකත් හොඳට අඩු වෙන්න ඕනේ. අඩු වෙලා දැන් හොඳට දැන් මේ හිත හොඳට බැහැගෙන තිබුණ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ ඒකත් දැන් හොඳට සමනය වෙලා තැම්පත් වෙලා තුනී වෙලා දැන් නොපිනී යන තත්ත්වයක් තියෙන්නේ. ඒ තැම්පත් වෙනකොට හිතත් දැන් සෑහෙන්න සංසිඳනවා. හිතත් බොහොම නිශ්චල වෙනවා, නිස්කලංක වෙනවා, කතාවක් නැහැ, බොහොම නිකන් එයත් නිකන් නිදාගත්ත වගේ තත්ත්වයට එනවා. හැබැයි ඔය අවස්ථාවේදී නිදා ගන්නත් එපා. දැන් ඔය දේ වෙන්න පුළුවන්. කියන්නේ හුඟක් වෙලාවට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සංසිඳනකොට අර අරමුණේ තියෙන සියුම් ස්වභාවය හින්දා අපි නින්දට වැටෙනවා. ඉතින් තමන් බලන්න මෙතෙන්දී හිතේ අවදිමත් බව ඇති කරගෙන ඉන්නත් ඕනේ. ඉතින් ওই කාරණා කීපේ ඉෂ්ට කරගන්න එකක් තමයි සංසිඳීගෙන යනකොට ඒකට බාධා කරන්න එපා. සංසිඳීගෙන යනකොට මේ ආස්වාසයට ප්‍රස්වාසයට කියලා හොයන්න යන්නත් එපා. ඊළඟට හිතට කියන්නේ තමන් නින්දට වැටෙන්නත් එපා. හොඳට ඒ සංසිඳන දෙයට උදව් කරලා උදව් කරන්න කියලා විශේෂයෙන් කරන්න යමක් නැහැ. ඒ දිහා බොහොම සාවධානව බලාගෙන ඉන්නයි තියෙන්නේ. බලාගෙන ඉඳද්දී බලාගෙන ඉන්න පටන් අරගෙන අපි හිතමු පැය කාලක් විනාඩි 20ක් ওই தත්ත්වේ පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ හිත දැන් හොඳට එකඟ වෙනවා. අවධානය නාසිකාග්‍රේ ප්‍රදේශයේම තිබුණට වරදක් නැහැ. වෙන දැම්ම වෙන තැන් වලට ගෙනියන්න අවශ්‍ය නැහැ. නාසිකාග්‍රේ ප්‍රදේශයේම හුස්ම රඳව මේ අවධානයේ රඳව ගන්න. අවධානයේ රඳවගෙන මේ ක්‍රියාවලියට ආස්වාස ප්‍රස්වාසයට සංසිඳෙන්න ඉඩ දෙන්න. අපි හිතමු යම් අවස්ථාවකදී දැන් මම ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කරන්න තියෙන දෙයක් කියන්නේ යම් අවස්ථාවක විනාඩි 15ක් 30ක් විතර මේ தත්ත්වේ පවත්වන්න පුළුවන් නම්
ඊට පස්සේ තමන්ට පුළුවන් මේ හදාගත් එකඟ බව ශරීරයේ දැනෙන යම් තැනකට යොමු කළා. ඒ තැනට යොමු කරාම අර හැදිච්ච අවධානය එකඟ බව සමාධිමත් බව මෙතෙන්ට මාරු වෙනවා. මාරුනාට පස්සේ අන්න එතන සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන මතක් කළා දැනුවත් වෙනවා. ඊළඟට ආයි තව තැනකට මාරු කරනවා. දැනෙන තැනකට එතන වෙන ක්‍රියාවලිය ගැන දැනුවත් වෙනවා. ඉතින් මේ විදිහට අපිට ශරීරයේ තැන් කීපයක දැනෙන තැන්වලට ඒ හදාගත්ත අවධානය යොමු කළා අපිට එකතකින් කියනවා විපස්සනාවට මාරු වෙන්න පුළුවන්. හැබැයි එතෙන්ට යන්න කලින් හොඳට මේ හැදෙන එකඟ බව හැදෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේ මට්ටම විනාඩි 15ක් 20ක් 30ක් හොඳට හැදෙන්න මුලින් ඉඩ දෙන්න. එකපාරට එළියට එහෙට මෙහෙට දාන්න යන්න එපා. හොඳට මෙතන හැදෙන්න ඉඩ දුන්නාට පස්සේ තමයි අර වැඩේ කරන්න තියෙන්නේ. හොඳයි. වෙන මොකුත් ප්‍රශ්න නැහැ නේද? ඔය කියන්නේ කරගෙන යන වැඩේ දැනට තිබුණේව විසඳනා මේක. හොඳයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස, මා අවුරුදු දෙකක් පමණ භාවනාවේ සුළු කාලයක් යෙදෙමි. වරහන් ඇතුළේ උදේ 4:05 අතර මම මනතුංග මහතා විසින් එවන පටිගත භාවනා මා ලබාගෙන අධ්‍යයනය කර ඇත. මා සමහර දිනක වාඩි වී හුස්ම බැලීමෙන් තොරව පවා සතියට පැමිණේ. එනම් නාසය උඩුතොලේ ආශ්වාස ප්‍රශ්වාස නොදැනියාම මාගේ ප්‍රශ්නය වනුවේ මා විදර්ශනා පැත්තට යොමුවීම පිළිබඳවයි. මා වාඩි වී සිටීමේදී තදවීම ගැන මෙනෙහි කිරීමේදී එය ගැනම සිත තබා අඩුවීමක් හෝ අනිත්‍ය අනාත්ම මෙනෙහි කරන්නේ කෙසේද? සිතරා සිතුවිලි ඇතිවී නැතිවී හෝ ඇතිවීම නැතිවීම හෝ වැඩිවීම වරහන් ඇතුළේ සංකත තත්වයට පත්වීම විදර්ශනා යොමු වීමක්ද? ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පටිගත දේශනා භාවනා ප්‍රශ්න පිළිතුරු මා නිතර අසමි. ඔබ වහන්සේ හිත ඉක්මනින් නිවන් මඟ වෙත යාමට හැකිවේවායි මම සිතින් පතමි. කමන්නේ හොඳයි. මේ මට පොඩ්ඩක් කියන්න කාගේද ප්‍රශ්නේ කියලා. මේ හොඳයි. එතකොට මහත්තයා හරි. මේ මහත්තයා කියන්න දැන් මුලින් කායානුපස්සනා මට්ටමේමද ගියේ ආනාපාන සතියෙමයි කරේ. එහෙමයි. ඒ ආනාපාන සතියේ කරද්දී දැන් අර කලින් කතා කළා වගේ හොඳට හුස්ම සංසිඳෙන ස්වභාවයකට එනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර දවස්වල ඒ වගේ මට යන්න වෙනවා. මුල ඉඳන් අගටම බල බලා ගිහිල්ලා අන්තිමට සංසිඳන තත්ත්වවල එනවා. ඔව්. දැන් මේ තත්ත්වේ පවත්වන්න පුළුවන්ද? ඒ පාස්තන්න සංසිඳුණාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ විදිහටම කන් තියෙනවා. ඒ කියන්නේ සංසිඳුණාට පස්සේ අවධානය නාසිකාංග ප්‍රදේශයේ රඳවගෙන ඉන්න පුළුවන්ද? රඳවගෙන ඉන්න පුළුවන්. නමුත් අතරින් පතර සිතිවිලි එනවා. ඔව්. කමන්නේ. නමුත් මේක කැඩෙන්නේ නැති බව තේරෙනවාද? ඒ කියන්නේ සිතිවිලි එනවා නිකන් අර පසුබිමින් ඇවිල්ලා යනවා වගේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. යනවා වගේ මේ ප්‍රධාන තමන් එකඟ බවට බාධාවක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. දැන් එතකොට මෙහෙම කරද්දී දැන් ශරීරයේ දැනෙන තැන් වලට අවධානය යොමු කරලා බලාගෙන ඉඳලා තියෙනවද මීට කලින්? එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඒක හුඟක් අර භාවනා දේශනා වලින් අහලා මම කරන්න ගත්තා. හොඳයි. එතකොට මොකද තත්ත්වේ? එතමයි. ඉතින් එතෙන්දි මට ස්වාමීන් වහන්සේ මං හිතනවා එතෙන්ට කොහොමද හිත ගෙනියන්නේ කියන එක මට ප්‍රශ්නයක් තිබුණා. ඔව්. නෑ ගෙනියන්නේ කියන්නේ එතන විශේෂයෙන් ගෙන යාමක් නැහැ. අපි දැන් හිතන්නේ දැන් අපේ අවධානය මෙතන තිබුණේ. දැන් අපි ඊළඟට අපිට දැනෙන තැනකට හිත ගෙනියනවා කියන්නේ ඒ දැනෙන තැනට අපි අවධානය යොමු කරනවා. දැනෙන තැනට අවධානය යොමු කරාම මෙතන හැදිලා තිබිච්ච එකඟ බව කියන්නේ පුරුදු වුණාම මේක ෂණිකවම මාරු වෙනවා. නමුත් මුලදී චුට්ටක් වෙලා ගිහිල්ලා වගේ මෙතෙන්ට මාරු වෙනවා. අපි දැන් මෙතන එකඟ වෙලා තිබිච්ච එකඟ බව එහෙම නැත්නම් සමාධිය දැන් අපි හිතමු අපේ අපි දැන් මේ අල්ල අත් දෙක මෙහෙම තිබුණා මෙතන හොප්පිට හොඳට තේරෙනවා. ඉතින් ඒ තැනට අපි අවධානය යොමු කරාම අර එකඟ බව මෙතෙන්ට මාරු වෙනවා. ට්‍රාන්ස් වෙනවා කියන්නේ මෙතෙන්ට මාරු වීමක් සිද්ධ වෙනවා. නාසිකාග්‍රේ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට නැහැ වගේ. ඔව් නාසිකාග්‍රේ දැන් අතහැරෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නාසිකාග්‍රේ නෙමෙයි දැන් තවදුරටත් අවධානය තියෙන්නේ. ඊළඟට අවධානය තියෙන්නේ මේ අපි දැන් අලුත්ින් අවධානය යොමු කරපු තැන. දැන් අපි හිතමු අත් දෙක ස්පර්ශ වෙන තැන අපිට රසණයක් දැනෙනවා නම් ඒ රසනේ නිරීක්ෂණය කරන්න නම් අපි දැන් උත්සාහවත් වෙන්නේ ඒ රසනෙටනේ දැන් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ රසනෙට අවධානය යොමු කරපු ගමන්
අර නිකන් අපි දැන් සාමාන්‍ය අවස්ථාවේදී රස්නෙට අවධානය යොමු කරනවා වගේ නෙමෙයි. හොඳට එකඟ වෙච්ච තත්වයක තියෙන හිත තමයි දැන් එතෙන්ට යන්නේ. එතෙන්ට ගියාම දැන් මුළු ලෝකෙම සියල්ල දැන් අමතක වෙලා දැන් ඒ මට්ටමට කොහොමත් ඇවිල්ලා තිනවනේ මෙතන එකඟ වුණාම. ආනාපාන සතිය හරහා හිත එකඟ වුණාම දැන් වෙන ලෝකෙ කිසි දෙයක් නැහැ, වෙන අරමුණු නැහැ. හොඳට හිත එකඟ වෙච්ච බවක් තියෙනවා මෙතන. රාජිකාග්‍රේ ප්‍රදේශයේ. අන්නේ බඳු හිතක් තමයි දැන් අපි මේ පාවිච්චි කරන්නේ මේ ආසාද මේ මෙතන තියෙන රස්නේ නිරීක්ෂණය කරන්න. එහෙම නැත්නම් අපි තව කකුලක තියෙන තදගතියට නම් අපි අවධානය යොමු කරන්නේ. එතනේ තදගතිය නිරීක්ෂණය කරන්න භවිතා කරන්නේ අර එකඟ වෙච්ච හිතක්. තේරුණාද? දැන් ඒතෙන්ට අවධානය යොමු කරලා තප්පරෙන් දෙකෙන් නැත්නම් අපි දැන් වැඩි වෙලාවක් විනාඩියක් දෙකක් යනකොට හොඳට තමන්ට තේරෙයිවි වෙන ලෝකෙ දැන් මුකුත් නැහැ, ඒ රස්නේ ගතිය විතරයි තියෙන්නේ. එතන තද ගතියක් විතරයි තියෙන්නේ. ඒ තද ගතිය ඒ තද ගතියේම හිත රඳවගෙන ඉන්න පොඩ්ඩක්. එහෙමයි. ඒක මේ කියන්නේ ඒක පීඩාවක් කරගන්නත් එපා. මේක ලොකු කියන්නේ ඒකට ඇතුළටම බහින්න යන්නත් එපා. නිකන් සාමාන්‍ය මට්ටමින් ඒක නිකන් අනුන්ගේ තද ගතියක්, අනුන්ගේ රසණයක් දිහා බලනවා වගේ පොඩි සාමාන්‍ය පරතරයක් පවත්වමින් ඒ දේ දැක ගන්නයි තියෙන්නේ. එහෙමයි. ඕක පොඩ්ඩක් කරනකොට කරනකොට ඔක කලාව අහුවෙනවා. ඉතින් මේ දැන් එතන හොඳට අපි තුමු දැකගැනීමෙන් ඉන්නවා, බලාගෙන ඉන්නවා. ඒ තරම් තමන්ට තේරෙන්නේ නැහැ කියලා හිතන මොකක් හරි. ඔන්න ඒ අතරේ වෙන තැනක මොකක් හරි දැනෙන්න ගන්නවා. අන්න එතෙන්ට මාරු කරන්න එතකොට. එතෙන්ට මාරු කරාම එතන තමන්ට සමාහයට තේරෙන්න ගන්නවා. එතන තේරුම් ගන්නවා. තේරුම් ගනිමින් ඉන්නවා. ඒක අපි තුමු එතන යම්කිසි වෙනස් වීමක් තේරෙනවා නම් ඒ හොඳට ඒක දැක ගන්න. අපි තුමු එතනත් නිකන් නීරස වේගෙන එනවා නම් පුළුවන් නම් ওই නීරස භවයේ ඉන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. එහෙම නැතුව Tamanට තාම එතෙන්ට ය아가න්න බැරි නම් තව තැනකට මාරු කරන්න. අතරින් පතර නාසිකාග්‍රේ තවත් කමක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් හිත විසිරුණොත් විතරක් නාසිකාග්‍රේට එන්න. හිත විසිරුණොත් විතරක් ආයි නාසිකාග්‍රේට ආවා. ආනාපාන සතියෙම නැවත පොඩ්ඩක් මෙනෙහි කළා. ඒ කියන්නේ මේකෙම යෙදුනා. නැවතත් අපි එතනින් සිද්ධ වෙන්නේ අර විසිරෙච්ච හිත ආයි එකඟ කරගත්තා වගේ. නමුත් ඕක පුරුදු වෙනකොට විසිරෙන්නේ නැතුවම ඔය දේ කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී ඇත්තරම වෙනසක් වෙනවා. මුලදී දැන් අපි එක අරමුණක් අල්ලගෙන ආවේ. මේ තා කාසස ප්‍රසවාස කියන අරමුණ අල්ලන් ආවේ. සතිය අඛණ්ඩව තියෙනවා. දැන් මෙතෙන්දී අරමුණ නමුත් අරමුණ වෙනස් වෙනවා. හැබැයි ඒත් සතිය අඛණ්ඩව තියෙනවා. ඉතින් ඒක සතියට බාධාවක් නෙමෙයි. දැන් Tamanට මුලදී තේරෙනවා මේ දැන් අරමුණ වෙනස් වෙන නිසා සතිය කැඩෙනවා නේද, සතිය වෙනස් වෙනවා නේද කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් පුරුදු වෙන්නයි තියෙන්නේ. පොඩ්ඩක් කරලා බලන්න. එතකොට මේ ක්‍රමය අහු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, මම සක්මන් භාවනාව මගේ වම්පස උකුලෙහි සුළු වේදනාවකින් පෙළෙන කෙනෙක් බැවින් සක්මන් භාවනාවේදී මම පාදයේ ගැන නොසිතා උකුළු ප්‍රදේශයේ ගැන සිතමින් සක්මන් කළමි. දකුණු පාදයේ ඉදිරියෙන් තැබූ විට දකුණු උකුලටද ශරීරයේ බර වැටෙන සැටි හොඳින් දැනුනි. එලෙසම වම් පාදයේ ඉදිරියෙන් තැබූ විට එලෙස දැනුනි. ටික වේලාවකින් මට වේදනාවල් නොදෙනී සැහැල්ලුවක් දැනුනි. මෙලෙස පාදයේ ගැන නොසිතා උකුළු ප්‍රදේශයේ ගැන සිතමින් සක්මන් භාවනාව කිරීම නිවැරදිද? ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. වරදක් නැහැ. කාගෙද මේ ප්‍රශ්නේ? ඒ කියන්නේ මේ යටිපතුල් වලට එහෙම අවධානය යොමු කළා යන්නත් බැරිද? යටිපතුල් ප්‍රදේශයට මේ අවධානය යොමු කරන්න එහෙමත් බැරිද? පුළුවන්. ඒකට පුළුවන්. ඒ වුණාට මම වැඩියෙන් හිතේ උකුල ගැන, මොකද එතන වේදනාවක් තියෙන නිසා. එතන වේදනාවක් තියෙනවා. ආහා. නෑ මේක එහෙම, يعني ලොකු වේදනාවක් තියෙන තැනක්ම කියලා යන්න ඕනේ නැහැ. තමන් මුලින් බලන්න, يعني දැන් යටිපතුල් හොඳට පොළවේ ස්පර්ශ වෙනවා දැනෙනවනේ. ඒ ස්පර්ශයක ඉන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ එතන ඉන්න බැරිද? පුළුවන් වෙයි. මම වැඩි හිතුවේ අරගෙන. ඔව්. ඒ කියන්නේ දැන් මේ සක්මන් භාවනාවේදී අපි එකතකින් නිකන් වේදනානුපස්සනාවක් නෙමෙයි කරන්න යන්නේ. මෙතෙන්දී අපි කරන්න යන්නේ පාදයේ ස්පර්ශ වෙනකොට කොහොමද අපි ෂණිකව දැන් මේ වෙනස් වෙන තැනකට හිත යොමු කරන්නේ. ඉතින් ඒකටකින් මේ විපස්සනාවට පුරව මේ පෙරගමනක් වගේ දෙයක් තමයි. මොකද දැන් අපි කය
සෑහෙන රිද්මේකට සෑහෙන වේගයකට ඇවිදිමින් යනවා. අපි මේක වේගය අඩාල කරන්නෙත් නැහැ. හිමීන් යන්නෙත් නැහැ. සාමාන්‍ය ගමනකමයි අපි නිරත වෙලා ඉන්නේ. නිරත වෙලා ඉන්නකොට දැන් වම් කකුල පොළවේ ස්පර්ශ වෙනකොට මුලදී නම් අපිට ඕන නම් වම කියලා මෙනෙහි කරන්න පුළුවන්. නමුත් කාලයක් යනකොට මෙහෙම වම වම කියලා දකුණු දකුණු කියලා කියන්න අවශ්‍ය නැහැ. වදින තැනට හොඳට හිත යොමු කළා ඒ ස්පර්ශයේම හිත පවත්වන්න පුළුවන්. ඊළඟට ආයි දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයේම හිත පවත්වන්න පුළුවන්. ආයි වම් පාදයේ එතනම ස්පර්ශයේ හිත පැවැත්තුවා. ඉතින් මේ විදිහට අර මාරු වෙන තැනට හිත හොඳට යොමු කරමින් අදාළ තැනට හිත යොමු කරමින් මේ දේ කරන්න පුළුවන් නම් ලොකු අභ්‍යාසයක් ලැබෙනවා හිතට. මොකද අපි දන්නවා එතකොට අවශ්‍ය තැනටම හිත යොමු කරන්නත් දන්නවා. ඊළඟට ස්පර්ශ වෙන අවස්ථාවේදීමයි අපි හිත යොමු කරන්නේ. ඒ කියන්නේ කකුල පොළවේ ස්පර්ශ වෙන්න කලින් යොමු කළොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි ඉක්මන් වැඩි. ඊළඟට ස්පර්ශ වුණාට පස්සේ හිත යොමු කළොත් පරක්කු වැඩි. එහෙනම් හරියටම ස්පර්ශ වෙනකොටම අපිට හොඳට දැනෙනවා, තීව්‍රව දැනෙනවා. අන්න එතකොට තමයි අපි හිත එතනට යොමු කරන්නේ. එතන මේ හොඳට යොමු කරා නම් එතන යම් යම් තොරතුරු රාශියක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අපිට මුලින් අපිට නිකන් හිතෙන්නේ මුළු යටිපතුලම එකපාර පොළවේ වදිනවා වගේ තමයි මුලින් තේරෙන්නේ. නමුත් සතිය දියුණු වෙන්න තීව්‍ර වෙන්න මේකේ මේ යටිපතුලේ පවා කොයි ප්‍රදේශද මුලින් පොළවේ ස්පර්ශ වෙන්නේ, කොහොමද මේ ස්පර්ශ වෙලා ඒ දැනෙන තොරතුරු මේකේ sannivedanaya වෙන්නේ, ඊළඟට ඇඟේ බර මාරු වෙන්නේ කොහොමද, ඉතින් මේ වගේ විස්තර රාශියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ දෙයට උත්සාහවත් වෙලා බලන්න. එකපාරටම අර වේදනාවටම දාන්න ගියොත් මේ තියෙන විචිත්‍රත්වය නැති වෙනවා. අර එක වේදනාවක්මනේ අපි අල්ලන් යන්නේ. වරද මේක කළා බලන්නකො පොඩ්ඩක්, මං හිතනවා සාර්ථක වෙයි කියලා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, භාවනා කරන අවස්ථාවේදී ශරීරයේ ගල් ගැසීමක් සිදුවේ. ඒ සිදුවන්නේ ඇයි? ඒක පළවෙනි ප්‍රශ්නය. අපි පොඩ්ඩක් කියමු. හරි. අපි ඒක ඉස්සෙල්ලා කතා කරමු. ඒක කාගේද දන්නේ? හොඳයි. මේ දැන් මේ කියන්නේ මට කියන්න බලන්න මූල කර්මස්ථානේ මොකද්ද කියලා? කායන් වසනා තමයි සෝයින් මාස් මම වඩන්නේ. ඔව්. ඒකේ ශාරීරික කොටස් 32 ගැනම මම ඒකේ පැයක් විතර උදේට මේ භාවනා. ඔව්. කොටස් 32 භාවනා කරනවා කියන්නේ කරන ක්‍රමය පොඩ්ඩක් විස්තර කරන්න. මගේ දැන් ඉසකේ ටික කොහොම අනිත්‍යයි, අසාරයි, අසුභයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ කෙස්, ලොම්, නිය, දත් සියලු දේම මෙනෙහි කරනවා. ඊට පස්සේ මේ ස්වාමිනාස්සම මේ කරන අවස්ථාවේදී ඇත්තටම මගේ ශරීරේ මට දැනෙන්නේ නැහැ වගේ දැනෙනවා සමහර වෙලාවට. හොඳයි. කමන්නේ. දැන් ඒ කියන්නේ ඔතනින් හැදිච්ච එකඟ බවක් තියෙනවා. දැන් අපි පොඩ්ඩක් ඕක නතර කළා බලන්න. දැන් ඕක කරන ගමන් නිකන් දැන් හිස කෙස් ගැන හිතනකොට මේ ප්‍රදේශයත් නිකන් අනිත් ශරීරයේ කොටස් ගැන හිතනකොට ඒ තියෙන ශරීරයේ කොටස් පිටිලා තියෙන තැන් වලට තමන් අවධානය යොමු කරනවද? අවධානය යොමු කරනවා. යොමු කළා තියෙනවා. හොඳයි. කමන්නේ, හොඳ අභ්‍යාසයක් ලැබිලා තියෙනවා. අපි දැන් يعني ආනාපාන සතියවත් පිම්බිම හැකිලීමවත් කමටහණක් වශයෙන් අරගෙන භවනා කළා නැද්ද? නෑ, මම මේ කායයන් පස්සනාවේ තමයි ස්වාමීන් වහන්සේ මගේ හිත ගොඩාක්මට දැන් ඇත්තටම මේ අර නිකන් අර ස්වරූපේ කියන්නේ ආලෝකයේ වගේත් මට දකින්නවා. හොඳයි. නෑ, මං අහන්නේ පින් දැන් උදරයේ පිම්බෙනවා හැකිලෙන එක දන්නවනේ නේද? ඔව් ඔව්. ආනාපාන සතියත් අහලා තිනවනේ. අහලා තිනවනේ. ඒවා මූල කමටහන වශයෙන් තියාගෙන භවනා කළා නැද්ද? නෑ. කළා නෑ නේ. දැන් නෑ කරලා මේක තමයි ස්වාමීන් වහන්සේ මම ගොඩාක් ප්‍රගුණ කළේ කියන්නේ. නෑ, ඒක තමයි. දැන් ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිම ප්‍රධාන කර්මස්ථානයේ වශයෙන් අරගෙන කළා නෑ නේ. නෑ, මේක තමයි කරන්නේ. කළා තිනවනේ. හොඳයි. මේකෙදි අපිට ඒ කියන්නේ තාම දැන් මේ ඔය කොටස් 32 කායගත සතිය ගත්තාම සම්මුති මට්ටමේනේ යන්නේ. අපි දැන් මේ කෙස් කියලා හිතනවා, ලොම් කියලා හිතනවා, ඊළඟට මස් කියලා හිතනවා. නමුත් ඔතනින් අපිට يعني ලොකු يعني ප්‍රයෝජන තියෙනවා. ප්‍රයෝජන නැත්ති නෑ කාය අනුපසනා කොටසරම අයිති. නමුත් අර එක තැනකට යොමු කිරීමෙන් හැදෙන බොහොම තීව්‍ර සතියක්, තීව්‍ර සමාධියක් මෙතන සමාහලාවට හැදෙන්නේ නෑ. ඒ කියන්නේ මේකෙන් හැබැයි හිතට ලොකු නිකන් ශක්තියක් ප්‍රවේගයක් ඇති වෙනවා. මේ හිතට ලොකු මන්ද මොකක්ද ඒකට කියන්නේ, මොමන්ටම් එකක් කියලා කියන්නේ. ඒකෙන් හදාගත්ත කඩාගෙන යන්න පුළුවන් ගතියක් දැන් මුළු කයේම යොමු කරනවානේ.
නින්දට යන්නේ නැහැ කොයි වෙලාවකවත්. හොඳට කයේ ඕනම තැනකට දැන් හිත යොදවන්න පුළුවන් ශක්තියක් ගොඩනගෙනවා. ඒක බොහොම වටිනා විපස්සනාවට. එහෙනම් වරදක් නැහැ. දැන් අපි පොඩ්ඩක් වෙනස් කරලා දැන් මේ අවශ්‍ය විදිහට විපස්සනාවට ගැලපෙන විදිහට පොඩ්ඩක් ගමු ඕක. ගන්න කරන්න තියෙන්නේ දැන් කයේ හිත පවත්වන්න දැන් හුරු වෙලා තියෙන හින්දා බලන්න පිම්බිම හැකිලිම කියන කර්මස්ථානේනුයි ආනාපාන සතිය කියන කර්මස්ථානේනුයි දෙකෙන් කොයිකද සාමාන්‍යයෙන් සමන්ට හොඳට පොඩ්ඩක් හරි කලින් කරද්ද වැටහිලා තියෙන්නේ ආනාපාන සතිය කළා තියෙනවා පුරුදු වෙලා තියෙනවා හරි එහෙමනම් තමන්ට දැන් පුරුදු වෙලා තියෙන හින්දා මේ කොටස් 32 ඕනනම් පොඩ්ඩක් ඕකේ ගිහිහිල්ලා හිත ආයෙ එකඟ කරගන්න එකඟ කරගෙන දැන් එකඟ කරගත්ත හිත ගේන්න මේ නාසිකාග්‍රේ ප්‍රදේශයට ගෙනල්ලා බලන්න දැන් හුස්ම ගන්නකොට තමන්ට තේරෙනවනේ හුස්ම ගන්න බව හුස්ම පිට ගන්නකොට තේරෙනවා හුස්ම පිට ගන්න බව පොඩ්ඩක් එක තැන හිත පවත්වගෙන ඉන්න එතන එතකොට අර කියන්නේ එකඟ දැන් හිත එක තැන එහෙම කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හොඳට පවත්වගෙන ඉන්න අර කලින් විස්තර කරා වගේ දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ටික සමනය වෙන්න ගන්නවා සියුම් වෙන්න ගන්නවා සියුම් වෙන්න හොඳට ගත්තට පස්සේ අර කලින් විස්තර කරා වගේ දැන් Tamanට එක මට්ටමක් ඒවි දැන් මේ හුස්ම ගන්නවද හෙලනවද කියලා මේ දෙකේ වෙනස තේරෙන්නේ නැති මට්ටමක් ඒවි අන්න ඒ මට්ටම ආවනම් අන්න ඒ මට්ටම ටිකක් රඳව ගන්න දැන් දැම්ම මාරු කරන්න යන්න එපා වෙන තැන් වලට ශරීරේ කොහෙටවත් මෙතන මේ මට්ටම හොඳට පවත්වලා නවත් කියන්නේ මේ මට්ටමේ හිත රඳවගෙන පැය කාලක් විනාඩි භාගයක් මේ පැය භාගයක් විතර ඉන්න පුළුවන් නම් කයට දැනෙන දෙයකට හිත දදන්න දැන් අපි මෙතෙක් දැන් ඔය කොටස් 32 දී අපි උවමනාවෙන් මෙහෙවීමක් නිකලේ මේ කෙස් දෙහා බැලුවා උවමනාවෙන් හිත යෙදෙව්වා දැන් කරන්න එහෙම නෙමෙයි දැන් මෙතන පවත්වගෙන ඉන්නවා තමන්ට දැනෙන්නේ කොතනද අන්නේ දැනෙන දෙයට හිත යොමු කරන්න අපි දැන් වාඩිලා ඉන්නකොට දැන් මේ යටිපතුල් වදිලා තියෙනවා තේරෙනවා නැත්තම් අත් දෙක තියන්ගෙනට එතන රස්නේ ගතිය දැනෙනවා ඊළඟට පාද මෙහෙ වදිනවා තේරෙනවා විවිධ දේවල් ඔය කියන්නේ ඔය හැදිච්ච එකඟ භවයේදී යම් දෙයක් තේරෙන දෙයක් අල්ලගන්න. ඒක කිසිම કૃතිම දෙයක් නෙමෙයි. හිතින් හදාගත්ත දෙයක් නෙමෙයි. බොහොම සරල දෙයක්. දැන් ඔය කෙස් කියලා ගත්තාම ඒක හරි සංකීර්ණ බවක් තියෙනවා. ලොම් කියලා ගත්තාම මස් කියලා ගත්තාම මොකද ශරීරයේ මුළු වටේම ඕක තියෙනවනේ. ඉතින් ඕකේ පොඩි සංකීර්ණ බවක් තියෙනවා. ඊටත් වඩා සරලයි මේක. දැන් මේ රස්නේ ගතියක් මේ අත් දෙක ස්පර්ශ වෙනකොට දැනෙන මේ රස්නේ ගතිය කියන එක මුළු කයම අතහැරලා එතෙන්ට විතරක් එන්න ඕනේ. තේරෙනවද කියන එක? අර එකඟ බව හදාගත් එකඟ බව එතෙන්ට විතරක් එනවා. අන්න ඒක ඇවිල්ලා බලාගෙන ඉන්නවා. දැන් එතන යන්නේ සම්පූර්ණ කියන්නේ තනි විපස්සනාවක් යන්නේ එතන. එතකොට දැන් මම කායනුපස්සනාව කරන්න මේ කායනුපස්සනාව තමයි. මේ කායනුපස්සනාව තමයි. හැබැයි මේ දැන් හිතිය මට්ටම සම්මුති මට්ටම. කෙස්ලොම් නියදත් සම්මස් නහර ඇට මිදුළු ඔය ඔක්කොම එලා සම්මුති මට්ටම. ඕක අපිට කෙලස් ටික කඩා ගන්න. ඒ කියන්නේ අපේ රාගෙට යන හිත වලක්ව ගන්න වෙන වෙන අරමුණු වලට දුවන හිත වලක්වලා මේ ශරීරයේ කියන මායිමේ තියා ගන්න වටිනවා. නමුත් ඊළඟට අපිට බොහොම සියුම් මේ ධාතුන් මට්ටමේ සිද්ධ වෙන ක්ෂණික ක්‍රියාවලිය ක්ෂණිකව ඇතිවීම නැතිවීම ස්වභාවය අපි සාමාන්‍ය කියන්නේ උදේවය ස්වභාවය කියලා. ඒක දැක ගන්න නම් ඔය මට්ටමින් අයින් වෙනවා. ඔතන පන්නලා අපි ගන්න වෙනවා ඊට වඩා සියුම් මට්ටමකට. එතන නෑ මේ ඔය කියන සම්මුති නෑ. කෙස්ලොම් නියදත් සම්මස් නෑ. එතන තියෙන්නේ නිකන් උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, තද ගතියක්, බුරුල් ගතියක්, වැගිරෙන ගතියක්. ඒ වගේ ඊටාම ප්‍රාථමික මට්ටමේ දැනීම් ස්වභාවයක් තියෙන. එතන තමයි ඍජු මට්ටමට යන්නේ. නිකන් පරමාර්ථ මට්ටමට යන්නේ. ඒ මට්ටමේ තමයි නිවැරදි විපස්සනාවක් සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් ඔය කරපු දේ හරහා හැදිච්ච ලොකු සමාධියක් තියෙයි. ඔය හරහා හැදිච්ච එකඟ බවක් තියෙනවා. දැන් පොඩ්ඩක් ඒ එකඟ බව පොඩ්ඩක් හදා ගන්න තියෙන නිකන් අර ටියුන් කර ගන්න තියෙන මේ වැඩේට. කරගන්න පුළුවන්. පොඩ්ඩක් උත්සාහවත් වෙන්න. ඔව්. දැන් කියපු ක්‍රමයේ තේරෙනවා නේද? හොඳයි. ප්‍රශ්නයක් තියෙනවද මොනවා හරි? ඒ කියන්නේ සෝනසම ඒ කියන්නේ මං ආශාස භාෂාස කරලා එතනින් හිත එක එතන පොඩ්ඩක් රඳව ගන්න. රඳව ගන්න. ඒ කියන්නේ ආශාස ප්‍රසාස ක්‍රියාවලියට හොඳට හිත පවත්වනවා. හිත දැන් වෙන අරමුණු වලට යන්නේ නැහැ. මොකද දැන් ඔය හැදිච්ච සමාධි ගතියක් තියෙනවා. හිත එතන රඳවගෙන ඉන්නකොට හිත තව තව තැම්පත් වෙයි. හොඳට හිත තැම්පත් වෙයි. සමාධිගත වෙයි. එතන ඉන්න පුළුවන් නම් පැය කාලක් පැය භාගයක් විතර ඉන්න පුළුවන් නම් අන්නේ තැම්පත් වුණාට පස්සේ අර දැනෙන බොහොම සියුම් ඒ කියන්නේ සියුම් කියලා කියන්නේ දැන්
හිතින් හදාගන්න එපා කෙස් ලොම් නියදත් සම්මස්නහරේ මුකුත් හිතින් හදාගන්න යන්න එපා දැන්. ඒවටි ඔක්කොම අතරින දැන්. අතහැරලා තමන්ට දැනෙන දෙයකට හිත යොමු කරන්න. දැනෙන දෙයකටත් හිත යොමු කරන්න. අර තමන් දැන් මෙතෙක් කාලයක් අර අනිත්‍යයි අනිත්‍යයි අනාත්මයි අසාරයි කියන හිතුවේ ඒවත් ඔක්කොම නතර කරන්න. ඒවත් ඔක්කොම නතර වෙන්න ඕනේ. දැන් මේ કૃතිම භාවනාවක් නෙමෙයි දැන් කරන්න යන්නේ. සම්පූර්ණ තියෙන දේ දැක ගැනීම විතරයි. දැන් කියන්නේ ඔය ක්‍රමහරහා ඔය අනිත්‍යයි කීම හරහා අනාත්මයි කීම හරහා ඔය ඔක්කොම හරහා අපිට අර තියෙන කියන්නේ සම්පූර්ණ අපි ඉන්න අර බොළඳ ලෝකෙන් අත මිදෙන්න අපිට උදව් වෙනවා. නමුත් ඊට වඩා ටිකක් ගැඹුරට යන්න නම් තනිකර බොහොම සියුම් සරල තියෙන දෙයක් එක්ක යන්න. දැනෙන දෙයක් එක්ක යන්නේ. ඒකට තමයි දැන් ඔය දාන්න හදන්නේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නේ යමු. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. හිත සංසුන් නැහැ දුවනවා මට ඕනේ සංසුන් හිතක් මට ඕනේ දුක් නැති කරගන්න මට ඕන දේ කරගන්න බාධාවකුත් නැහැ එයි මට බැරි මට තේරුම් ගන්න අමාරුයි බුදුදහම මෙතරම් බැරෑරු මේද කියලා මට හිතා ගන්න බෑ ඒක තමයි ප්‍රශ්නේ ඉදිරියේ අර සින්දුවකුත් තියෙන්නේ නේද හිත හීලෑ නැහැ හිතන තැන නවතිනව ඕන මොකක්ද එකක් තියෙන්නේ ඒ වගේ තමයි ඉතින්. ඉතින් ඔය ප්‍රශ්නේ කාටවත් පොදුයි. ඉතින් අපි මේ එක පාඩම ඉතින් අපි කියන විදිහට හිත නතර වෙන්නේ නැහැ. ඉතින් අපි කියන තැන නෙමෙයි හිත නතර වෙන්නේ. හිතට ඕන තැන නොවේ නතර වෙන්නේ. ඉතින් ඔය වගේ හිතක් තමයි අපි මේ හික්මවන්න හදන්නේ. ඉතින් තමන්ට දැන් තේරෙනවා නම් මේ හිතේ නොහික්මුණු ස්වභාවය ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ අපි මෙතෙක් අපි ගත කරලා තියෙන්නේ මේ හිතේ නොහික්මුණු ස්වභාවය මම කරගෙන. තමන්ට තේරෙනවා නම් දැන් මේ හිතේ නොහික්මුණු හිතක් තමයි මම. සාමාන්‍ය අපි එහෙමනේ හිතන්නේ. දැන් මට හිතුණා. මට අරහෙට යන්න හිතුණා. මට මෙහෙට යන්න හිතුණා. මම අටයට කතා කරන්න හිතුණා. ඔය කියන්නේ මේ ඒ හිත මම කරගෙන ජීවත් වෙලා තියෙන්නේ. නමුත් දැන් තමන්ට තේරෙනවා තමන්ට ඕමනයි හිත යම්සි වෙනත් අරමුණකට රඳවන්න. නමුත් හිත ඒ අරමුණේ ඉන්නේ නැහැ. එතකොට තේරෙන්න ගන්නවා මේ හිත මම කියන දේ අහන්නේ නැහැ. ඉතින් මේ මම කියන දේ අහන්නේ නැති හිත කොහොමද මම වෙන්නේ? ඉතින් ඔය හරහත් එක්තරාන්දමින් අපිට ඕක මේ අනාත්ම ස්වභාවය තේරුම් ගන්න දාන්නත් පුළුවන්. කෙසේ නමුත් ඉතින් ඔය හිත හික්මව ගන්න අවශ්‍යයි. ඒ හික්මව ගන්න තමයි මේ භවනා කර්මස්ථානයක් අපි භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා සක්මන් භාවනාවේ වැඩියෙන් යෙදෙන්න සක්මන් භාවනාව මේ වගේ අරමුණු වලට පැනපැන යන හිතකට හිතක් මෙල්ල කරන්න තියෙන හොඳම ක්‍රමයක්. නිසා සක්මන් භාවනාවේ යෙදෙන්න සක්මන් භාවනාවේ යෙදෙනකොටත් බලන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් සක්මන යාලු කරගන්නවා. ඒ කියන්නේ සක්මනේ පොඩ්ඩක් මේ කෙළවර ඉඳන් එහා කෙළවරට වාර කීපයක් ගිහිල්ලා සක්මන තමන්ට හුරු කරගන්නවා. ඊළඟට සක්මනේ මේ කෙළවර ඉඳන් එහා කෙළවරට යනකොට වම් පාදය පොළවේ ස්පර්ශ වෙනකොට අනිත් සියලුම අරමුණු අයින් කළා ඒ ස්පර්ශයට විතරක් හිත යොමු කරන්න. දැන් එතකොට තියෙන්නේ අර මෙල්ල කිරීමක්. ඔය අපිට නොතේරුණාට අර දහසක් අරමුණු වලට යන හිත ඒ දහසක් අරමුණු වලට යන්න නොදී ගාන්ටේ අපිට උවමනා තැනට යොමු කරන්න තමයි දැන් මේ ස්පර්ශය මුල් වෙන්නේ. ඊළඟට ආයි දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙනකොට අන්න එතෙන්ට අපි යොමු කරනවා. අවධානය යොමු කරනවා. අවශ්‍ය නම් දකුණ කියලා නමත් කියනවා. ආයි වම් පාදයේ ස්පර්ශනකොට වම කියලා නම කියනවා. දකුණු පාදයේ ස්පර්ශනකොට දකුණ කියලා නම කියනවා. ලේබල් කරනවා. ඉතින් මේ විදිහට මේ ස්පර්ශ වෙන වාරයක් පාසා වම් පාදයේ දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙන වාරයක් පාසා අපි වම දකුණ කියලා ඔය දේ කරගෙන යනවා නම් අර වෙන වෙන අරමුණු වල යමින් තිබිච්ච හිත අපිට ඕන අරමුණට ඔන්න අපි ක්‍රමානුකූලව ගන්න හුරු වෙනවා. ඉතින් මේක හුරු කරන්නේ නැතුව නම් ගන්න බෑ. වෙන කිසිම මේ රහසක් නැහැ. මෙතන තියෙන එකම රහස තමයි මේ දේ යෙදෙන්න ඕනේ. සෑයන يعني කාලයක් තිස්සේ මේක හුරු කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. පුරුදු කිරීම හරහා පමණමයි මේකදී හරියන්නේ. වෙන කිසිම රහසක් නැහැ. ඉතින් ඒ නිසා තමන් පුළුවන් තරම් සක්මන් භාවනාවේ යෙදෙන්න, යෙදෙනකොට වම් කකුල ස්පර්ශනකොට වම කියලා මෙනෙහි කරන්න. දකුණු කකුල වදිනකොට දකුණ කියලා මෙනෙහි කරන්න. තමන්ට අපිටම මේ වාරයේදී පුළුවන් වුණේ පාදයේ ස්පර්ශ වෙන අවස්ථා පහයි දැක ගන්න. අනිත් ඔක්කොගෙම හිත වල්මත් වෙලා තිබුණේ. ඉතින් ඊළඟ පාර බලන්න මේක 6 කරන්න. ඊළඟ පාර බලන්න 7 කරන්න. ඒ වගේ තමන්ට කරන්න පුළුවන් ඉලක්කයක් දෙමින් මේ කටයුත්ත කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ඕකම තමයි එකම ක්‍රමේ
ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී තමන් අර සක්මන් භාවනාවේදී හදාගත්ත එකඟ බවක් තියෙනවා නම් ඒක බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා බොහෝ විට පරයන්ක භාවනාව අසාර්ථක වෙන්න පුළුවන් මුල් අවදීදී. මොකද හිත සෑහෙන්න එහෙම එහෙ දුවනවා කියන තතිය නම් තියෙන්නේ මේ පරයන්ක භාවනාව ඉඳගෙන කරන භාවනාව සෑහෙන දුරට අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ටික සක්මණෙන් අපි එකඟ බව හදා ගන්නකොට හිත මෙල්ල කරගන්න පුරුදු වෙනකොට අන්න ඒකේ ප්‍රයෝජනේ ලැබෙන්න ගන්නවා පරයන්ක භාවනාවේදී. පරයන්ක භාවනාවේදී තමන්ට කලින් නොහිටි මට්ටමකට හිත එක ගැඹුරට බැස ගැනීමක්, හිත එකඟ වීමක්, නැත්නම් ආනාපාන සතියේ වැඩි වාර ගාණක් හිත පවත්වන්න පුළුවන් වීමක්, මේ විදිහට අර හිතේ මෙල්ලවීම තේරෙන්න ගන්නවා. හීලෑවීම තේරෙන්න ගන්නවා. ඉතින් මේ නිසා තමන් උත්සාහවත් වෙන්න මේ දේ කරන්න පුළුවන්. අපි හැමෝටම තත්ත්වයේ මුලදි මේකම තමයි. අපි කාගේවත් හිත මේ ඉඳගත් ගමන් මෙල්ල වෙච්ච හිත නෙමෙයි මේකක්වත්. ඉතින් ඒ නිසා තමන් තේරුම් ගන්න කවුරුත් ඔය වගේ වැටි වැටි තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් වැටෙන්නේ නැතෝ යන්නයි තියෙන්නේ දැන්. හොඳයි. ඉතින් අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්න අවසానයි. ඉතින් තව කාට හරි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් භාවනාවට අදාළව අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඊළඟ කටයුතු සඳහා යමු වෙන්න පුළුවන්. ඔව් අන්න ප්‍රශ්නයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. පරියංක භාවනාවේ ඉන්නකොට මේ හුස්ම හොඳට මේ සංවර වෙලා මට දැන් හුස්ම හොඳට පේනවා. ඇත්තටම මේ දිග ඒවා පේනවා, කොට ඒවා පේනවා, මැද්ද ඉතු පේනවා. ඔක්කොම පේනවා. මේ ඉතින් ඒවා ඔක්කොම බලාගෙන ඉතින් කරගෙන ඉන්නකොට මට දැනෙනවා නිකන් මේ මෙතන දෙන්නෙක් ඉඳගෙන බලාගෙන ඉන්නවා වගේ. එක්කෙනෙක් මේක මේ හුස්ම වැටෙන කෙනා ඉන්නවා, අනිත් එක්කෙනෙක් ඉන්නවා බලාගෙන ඉන්නවා වගේ කෙනෙක් ඉන්නවා වගේ පේනවා. තේරෙනවා මට. ඉතින් මම ඒකත් මට ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඉතින් ඕන එකක් වෙච්ච දෙයක් මේකනේ කරන්න කිව්වෙ කියලා කර කර හිටියේ. උනාට මම ඔබ වහන්සේගේ බණ අහපුවා මෙදා ඒ ගිය සුමානේකේ. ඒකේ කිව්වා මේ මිනිස්සු මේ ගොඩබිම පෙනෙද්දි තවත් පීනනවා කියලා. ඉතින් මට හිතුණා මේ අතර මං වෙන්නේ යනවද කියලා මාව. අහහ නෑ ඒ ඇවිල්ලා අපි එතන ඒ කතා කරේ වෙන අවස්ථාවක්. එතන ඔව් එතන ඇත්තටම මේ තව ඉස්සරහට හම්බෙන්න තියෙන මට්ටමක් ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. දැන් මේ මෙතෙන්දි මේ අත්දකින්නේ ඇත්තටම දැන් අපි මෙතෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ කය මම කියලානේ. දැන් ඔය කෑල්ල තමයි පොඩ්ඩක් දැන් ඒ වෙනස් වෙන්න යන්නේ. දැන් මේ කය හුස්ම ගන්නවා දැන් වෙනත් දැනුවත් භාවයකින් මේක දැනුවත් වෙනවා. දැන් මේ දැනුවත් භාවය ඇත්තටම මේ කය කියලා කියන්නේ දැන් මේ අවස්ථාවේදී හුස්ම ගැනීම කියන එක අපිට දැනෙන්නේ අපි තුමු ඕන නිකන් තද වීමකින්, රළු වීමකින්, ගොරෝසු බවකින්, නැත්නම් ඇතිල්ලීමකින් ඔය වගේ දෙයකින් දැන් මේ හුස්ම දැනෙන්නේ අපිට. නැත්නම් රස්නේ ගතියකින්, සිසිල් ගතියකින්. දැන් මේ ඒ දේවල් දැනගන්න ස්වභාවයකුත් තියෙනවානේ. ඒක තමයි අපි නාම ධර්ම කියලා කියන්නේ. දැන් මෙතන තියෙන රූප ධර්ම ස්වභාවයක්. මේ ඇතිල්ලෙන ගති, තද ගති, රළු ගති, බුරුල් ගති මේ ඔක්කොම රූප ධර්ම. නමුත් ඒ රූප ධර්මයන් දැනගන්නේ නාම ධර්මයන්ගේ. දැන් ඔය තේරලා තියෙන්නේ මේ නාම ධර්මයන් මම කියන්නේ තව එක්කෙනෙක්, රූප ධර්මයන් කියන්නේ තව එක්කෙනෙක් කියලා දැන් ඔය වේරලා තියෙනවා. ඒකේ ගැටලුව පොඩ්ඩක් ලියාගත්තම ඔය ප්‍රශ්නේ විසඳෙනවා. ඒ කියන්නේ නාම රූප දෙකේ වෙනස තමයි දැන් ඔය වැටෙලා තියෙන්නේ. එහෙනම් සතුටු වෙන්න මෙතනත් තමන්ට අර කලින් මේ ඔක්කොම ටික මේ ගොන්නම එකක් කියලා දැකගත්ත දේ දැන් ඔන්න දෙකට කැඩලා තියෙන්නේ. දැන් මම තනියෙන් හිටියා දැන් මමලා දෙන්නෙක් වෙලා. හුස්ම ගන්න මමෙක් ඉන්නවා. හුස්ම ගන්න බව දැනගන්න තව මමෙකුත් ඉන්නවා. දැන් ওই මමලා දෙන්නම අයින් වුණා නම් හුස්ම ගන්න කයක් තියෙනවා. ඒක දැනගන්න තව ස්වභාවයක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. දැන් ඔක ටික ක්‍රමානුකූලව වෙයි. දැන්ම බය වෙන්න එපා. බය වෙන්න නැතුව වැඩේ කරගෙන යන්න. එතකොට මේ ඒ කියන්නේ සතියෙන් ලස්සන්ට ඔක කළා දෙනවා. දැන් ඒ කියන්නේ ආපු අවබෝධයේ වටිනවා. අවබෝධයේ වටිනවා. මොකද දැන් Tamanට මේ කයේ සිද්ධ වෙන ක්‍රියාවලිය වෙනත් කෙනෙක්ගේ දෙයක් වගේ දැක ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවා පරතෝ කියලා. පරතෝ කියන්නේ අනුන්ගේ දෙයක් වගේ. මගේ දෙයක් නෙමෙයි, මම නෙමෙයි. දැන් මේ කයක් හුදු කයක් නිකම් මේ විවිධාකාර හේතුන් නිසා පවතින කයක් තියෙනවා. ඒ කයට හුස්ම ගන්න අවශ්‍යයි. විවිධාකාර හේතුන් නිසා මේ හුස්ම ගන්නා ක්‍රියාවලියක් નિરાයාසයෙන් සිද්ධ වෙනවා.
මට මම කියන්න ඕනේ කයට හුස්ම ගන්න කියලා. මම අත දාන්න ඕනේ. මෙහෙවන්න ඕනේ කය නිරන්තරයෙන් හුස්ම ගන්නවා. මම ඒ ගැන කියන්නේ ඉතින් මම කියන වචනේ පාවිච්චි කරන්න වෙනව නැත්තම් විස්තර කරන්න අමාරු නිසා. ඉතින් ඒ හුස්ම ගන්න කය දිසා කය දිහා මේ බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. එතකොට තේරෙනවා මේ කය මම නෙමෙයිනේ. මෙතෙක් කාලයක් මේ කය මම කියලා හිතන් හිටියා. නමුත් මේ මම නැති වුණාට මේ කය හුස්ම ගන්න යසාගේට නේද? තවන්ට තේරෙනවා මේ මම නැති වුණාට මේ මිනිස්සයා හොඳට වැඩේ කරනවා. මේක තේරෙන්න ගන්නවා. ඉතින් ඒ ටික ටික ඔහොම තේරෙන්න මේක අතහැරෙනවා. ඒකට තමයි ටික ටික පාර හැදෙන්නේ. ඉතින් ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. මේ ගැන හිතලා කියන්නේ සාවධානව උපේක්ෂා සහගතව දැනුවත් වෙන්නයි තියෙන්නේ. එදා අර ධර්මදේශනාවේ කියපු කොටස ඇත්තටම මෙතෙන්ට අදාළ නැහැ. ඒක ඊට එහාට යද්දි Tamanට තේරෙයි මේ හිත තව ඔක දුරට යනකොට හිත විවේක වෙන්න ගන්නවා. අරමුණකින් තොරව ඉන්න ගන්නවා. අන්න ඒ ස්වභාවය අපි හඳුනා ගන්න ඕනේ කෙලසුන්ගෙන් තොර විවේකී එහෙම නැත්නම් නිදහස් ස්වභාවයක් වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. එතන පාවිච්චි කරනවා ඉන් එහාට යන්න. එතන පාවිච්චි කර කර තමයි ඉන් එහාට ය아가න්නේ. මේක තමයි අපේ තොටුපළ වශයෙන් භාවිතා කරන්නේ. වෙන වෙන තැන් වලට යනවා ආයි මේ තොටුපළට එනවා. ආයි තව කටයුත්තක් කරනවා මේ තොටුපළට එනවා. අපි තොටුපළ මග හැරුණොත් අපි දන්නේ නැත්තම් මේක මේ තොටුපළක් කියලා. අන්නේ අදහස තමයි එදා මම කිව්වේ. මේක අපි තේරුම් ගන්න ඕනේ මේ හිත එන විවේක ස්වභාවය. අරමුණු වලින් තොර ස්වභාවය. එක්තරා වැදගත් සම්දිස්ථානයක් භවනාවේ ලැබෙන ප්‍රධාන සම්දිස්ථානයක් වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. ඒකකින් බණ අහලා එහෙම තමයි තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපිට ඕක ලිස්සලා යනවා. මොකද ඒකේ කිසි රසයක් නැහැ. දැන් අපිට සාමාන්‍යයෙන් භවනාවේ රසයක් දැනෙන්නේ ඔන්න අපි කැමති ආලෝකයilla උඩ පාවෙනා වගේ දැනිලා. ඉතින් ඕවා තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙතන තියෙන නිකන් ඇල් වතුර වගේ ස්වභාවයක්. නෑ මොකද මුකුත් නැහනේ අරමුණකුත් නැහැ. නිකන් ඔහේ තියෙනවා. ලොකු සායනාසය කියන්නේ නිකන් සුදු පාන් වගේ. බටරුත් නැහැ, ජෑමුත් නැහැ, චීසුත් නැහැ, ලුණු මිරිසුත් නැහැ, මුකුත් නැහැ. සුදු පාන් වගේ. නමුත් එතන නිකන් අර ඒ පිරිසුදු භවයේ තියෙන වටනකම තේරුම් ගන්න ඕනේ. එතන මුකුත්ම කෙලස් නැහැ. අරමුණකුත් නැහැ, කෙලසුත් නැහැ, නිමිතිත් නැහැ. අන්න එතන තේරුම් ගත්තා නම් ඒක තමයි අපි භාවිතා කරන්නේ තව ඉස්සරහට දියුණු කරන්න. ඔන්න ඒ මට්ටමේ ඉන්නවා මොකක් හරි අරමුණක් එනවා. ඒ අරමුණට සිද්ධ වෙන දේ දැක ගන්නවා. අරමුණ ගෙවිලා යන හැටි දැක ගන්නවා. ආයෙත් මෙතෙන්ට මෙන්නේ. ආයි මේක මේ මත අපි පවතිනවා. මේක තමයි අසුරු කරන්නේ. මං හිතනවා ගැටලුව විසඳෙන්නේ නැති කියලා. ගැටලුවක් තිබුණා ස්වාමිනාස මට ඒක මට එහෙම දැක්කම මට හිතුණා මේක ක්ලැරිෆයි කරගන්න ඕනේ මොකද මේ නැත්තම් මම වැරදි පාර ගියොත් මට නිකන් තේරුමක් නැහැ. නෑ යන ක්‍රමේ හරි. දැන් ওই වැටහීමක් ඇවිල්ලා තියෙනවා. දැන් කයයේ සිද්ධ වෙන ක්‍රියාවලිය දැන් වෙනත් කෙනෙක් වගේ දැක ගන්න Tamanta අවස්ථාව ලැබිලා තියෙනවා. කිසි වරදක් නැහැ. දැන් ඉතින් දිගටම මේ විදිහටම කරගෙන යන්න. එතකොට තව හුස්ම රැල්ල සංසිඳින්න ගන්නව නම් ඒකට ඉඩ දෙන්න. හොඳට හිත තැම්පත් වෙන්න, හුස්ම රැල්ල තැම්පත් වෙන්න ඉඩ දෙන්න. කියන්නේ හුස්ම රැල්ල තැම්පත් වෙනවා කියන්නේ හිතත් තැම්පත් වෙනවාම තමයි. හොඳයි. හොඳයි, තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නැහනේ. දැන් අපි සමහර වෙලාවට මේ අපේ ගාව තියෙනවා අර යම් අදහසක් අපි මේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපි නිතරම මෙනෙහි කරන්න ඕනේ. මේක අනිත්‍යයි අනිත්‍යයි, දුකයි දුකයි, අනාත්මයි අනාත්මයි, මේක අසාරයි නැත්තම් ශූන්‍යයි මොනවා හරි වචන ටිකක් දාලා මෙනෙහි කරන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. නමුත් ඒක දැන් මේ සැබෑ විපස්සනාවකට යනකොට ඒ මෙනෙහි කිරීම වදයක් වෙනවා. ඒ මෙනෙහි කිරීමක් හරහා නෙමෙයි අපේ හිත ගැඹුරට යන්නේ. මේ විතක්ක කිරීම, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ මෙනෙහි කරනවා කියන්නේ විතර්ක කරනවා කියන්නේ. අපි මේ හිතින් අනිත්‍ය කරන්න යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන දේ මේ බලෙන් අනිත්‍ය කළ යුතු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දැකගත්තනම් යම්සි දෙයක් අනිත්‍ය වශයෙන් අපිත් ඒ පාරේ යද්දී අනිත්‍ය වශයෙන්ම දැක ගන්න ඕනේ. නැත්තම් ඉතින් බොරුවක් නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැකලා කියලා තියෙනවා මහණෙනි මේ නැත්තම් ශ්‍රාවකිනේ මේක අනිත්‍යයි. මේක දැක ගන්නයි කියන්නේ. නමුත් අපි අර මුලදී පොඩ්ඩක් මෙනෙහි කරනවා මේ හිත කෙලෙසුන්ගෙන් අර කෙලෙස් ප්‍රවාහයේ තියෙන දැඩි බව වැඩි හින්දා පොඩ්ඩක් මේ පාරට දාගන්න පොඩ්ඩක් මෙනෙහි කරනවා. හැබැයි පස්සේ අපි මෙනෙහි කිරීම අතාරින්න ඕනේ. මෙනෙහි කිරීම කියන්නේ ආයුධයක් පමණයි.
මේ පාරට දාගන්න පාවිච්චි කරපු මේ ක්‍රමයක් විතරයි. ඊට පස්සේ මෙනෙහි කිරීමකින් තොරව හොඳට ඒ අපේ අස්පනා පිට තියෙන ස්වභාවයක් අපිටම තද ගතියක් රළු ගතියක් බුරුල් ගතියක් ඒ වගේ පැත්තෙන් ගියොත් ඒ ධාතුන්ගේ ලක්ෂණ. එහෙම නැත්නම් අපේ තියෙන වෙනත් පැති වලින් කියනවා නම් වේදනාවකට දානවා. වේදනාවේ තියෙන ස්වභාවයක්. ඉතින් මේ කිසිම දෙයක් අපිටම කකුලේ වේදනාවක් දැනෙනවා. එතකොට මේ කකුල කියලාවත් අදහසක් නැහැ. මේ පාදය කියලා අදහසක් නැහැ. දනහිස කියලා අදහසක් නැහැ. හොඳට තීව්‍ර මනසකින් අපේ අවධානය එතෙන්ට යොමු කරාම දැනෙන්නේ නිකන් කටු අයිනෝ වගේ ස්වභාවයක්, මිරිකනෝ වගේ ස්වභාවයක්, තද වෙනෝ වගේ ස්වභාවයක්, අනිනෝ වගේ ස්වභාවයක්. මේ වගේ බොහොම ප්‍රාථමික මට්ටමේ දැනීමක් විතරයි තියෙන්නේ. ඒ දැනීම කොහොමද වෙනස් වෙන්නේ? අන්න ඒක යන බොහොම හොඳින් මධ්‍යස්තව අවධානය තියාගෙන ඉන්නවා. හිත කිසිසේත්ම අවදි, ඒ කියන්නේ හිත කිසිසේත්ම දොඩමලු කරන්න යන්නේ නැහැ. හිතින් අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්න යන්නේ නැහැ. නමුත් අස්පනා අපිට මේ අනිත්‍ය ස්වභාවය තේරෙන්න ගන්නවා. මේක නැවත නැවත මේ ක්ෂණිකව බොහොම ඉක්මනට මෙතන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය අස්පනා අපිට තේරෙනවා කියන එක. ඒ තේරිම හරහා ලැබෙන අවබෝධය අපි අර හිතලා ගන්න කියවලා ගන්නම අවබෝධය වගේ එකක් නෙමෙයි. අනිත්‍යයි අනිත්‍යයි කියලා හිත නිකන් තත්වගත කරලා ප්‍රෝග්‍රෑම් කරලා ගන්නවා වගේ දෙයක් නෙමෙයි මේ අස්පනා අපිට දැකලා ගන්න අවබෝධය. අන්න ඒ අවබෝධයට තමයි නිවැරදිව යන්න තියෙන්නේ. ඒ නිසා Taman තේරුම් ගන්න යම් භවනා ක්‍රම තියෙනවා. ඒ භවනා ක්‍රමවලදී අපි કૃතිමව අපි මේ දේ කරන්න හදනවා. නමුත් ඒක කල් තියෙන්නේ. ඒ ටික කාලේ අල්ල හිටින්නේ. නමුත් නිවැරදිව අපි කරන භවනාවකදී අස්පනා පිටම බුදුහාමුදුරුව පෙන්නපු විදිහට මේක දැකගත්තා නම් අස්පනා පිටම Tamanට මේ අනිත්‍ය ස්වභාවය තේරෙනවා නම් ඔයක හොඳට ගැඹුරට ගියාට පස්සේ ඒ ලැබෙන අවබෝධය ඒක අල්ල හිටිනවා. මොකද ඒක දකින්න එතන තියෙන එතන ඒ කියන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවය වැටහිලා ඕක යම් අවස්ථාවක හොඳට නැතිවීම ස්වභාවයම වැටෙන්න ගියා නම් අන්න හිත යනවා බොහොම නිෂ්කලංක තත්ත්වයකට. හිත යනවා බොහොම නිදහස් ස්වභාවයකට. ඒ නිදහස් ස්වභාවයේ ඔය කිසිම හැලහැප්පීම් නැහැ. උදේවය කතාවක් නැහැ. එතන තියෙන්නේ මොහොම නිදහස් බවක් විතරයි. ඒ ස්වභාවය තමයි පාදක කරගෙන අපි තවදුරටත් අපේ කෙලෙස් දුරු කරන මාර්ගයේ ගමන් කරන්න තියෙන්නේ. ඒ නිසා තමන්ට සමහර විට අද කියපු දේවල් අලුත් දේවල් වෙන්න පුළුවන්. නමුත් යන්න තියෙන පාර මේකයි. සැක දුරු කරගන්නයි තියෙන්නේ. ඉතින් මීට කලින් කරපු දේශනාත් ඒ වගේම ලොකුසාමින් වහන්සේගේ දේශනාවත් තවදුරටත් මේ සවන් දෙන්න. එතකොට මේ කියන්නේ එකම කාරණේ. සතර සතිපට්ඨානයේ කිසිම තැනක බුදුහාමුදුරුවෝ කියන්නේ අනිත්‍ය අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කියලා. දුකයි දුකයි කියලා මෙනෙහි කරන්න කියලා නැහැ. නමුත් මේ කයත් එක්ක ඉන්නකොට කයේ ධාතුන්ගේ ලක්ෂණ තේරෙනකොට ධාතුන් විවිධ අන්දමින් අපිට අපේ කිසිම පාලනයකින් තොරව හැසිරෙනකොට අන්න අපිට තේරෙන්නේ ආයේ අනාත්ම ස්වභාවය. ඊළඟට අපේ අස්පනා පිටම ඒවා උණුසුමෙන් සිසිලට මාරුනකොට උණුසුම් ස්වභාවයත් එක් අවස්ථාවකදී තීව්‍ර වෙනවා, එක්තරා අවස්ථාවක සියුම් වෙනවා. ඔය හැම දෙයක්ම වෙනස් වෙනවා නේද කියන එක ප්‍රමාණිකූලව වැටහෙන්න ඒ එන්නේ අවබෝධයක්. ඒ අවබෝධය හිතලා ගත්ත අවබෝධයක් නෙමෙයි. පොතක් බලලා ගත්ත අවබෝධයක් නෙමෙයි. අන්න ඒ අවබෝධයට අපි කියනවා භවනාමය ඥානයක් කියලා. එනිසා කරුණ තේරුම් ගන්නයි තියෙන්නේ අපිට පොතක් පතක් බලලා බණ අහලා අපිට පුළුවන් අපේ සුතමේ ඥානය දිනු කරගන්න. ඊට අමතරව අපි මේ අහපු දේවල් හොඳට හිතලා බලලා චින්තාමේ ඥානය දිනු කරගන්නත් පුළුවන්. නමුත් අපි මෙතෙන්දී භවනාමේ ඥානයකදී බොහොම සරලව මේ කටයුත්ත අතිශය සරලයි. ඒ සරලයි කියලා කියන්නේ මේ ලේසි කියන එක නෙමෙයි. මෙතෙන්දී අපි අර ඉගෙනගත්ත පොතේ දැනුම හිතලා ගත්ත දේවල් පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා. තියලා මේ ඍජුව දැනෙන දේ තමයි අපි නිරීක්ෂණය කරන්නේ. ඍජුව දැනෙන දේ නිරීක්ෂණය කිරීම හරහා තමයි භවනාමය ඥානය වැඩෙන්නේ. ඒ නිසා ඒ සඳහා තමන් කටයුතු කරන්න. එතකොට ඒ භවනාමය ඥානය බොහොම ප්‍රබලයි. ඒ භවනාමය ඥානය හොඳින් අල්ල හිටිනවා. ඒ පාරේ තමයි අපිට මේ භවනාවක් කළා. අපි මේ ලබා ගන්න හදන දියුණුවක් ඇති කරගන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඉතින් අද අපි මේ කරපු ධර්ම සාකච්ඡාව සියලු දෙනාටම එකසේ උදව් වේවා. ඒ සඳහා මාර්ගය පැහැදිලි කරගන්න මේ ධර්ම සාකච්ඡාවත් උදව් වේවා කියලා ඉතින් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරමින් ප්‍රාර්ථනා කරනවා.
නැවත අපි සවස 4ට ධර්ම දේශනාවක් සඳහා මෙම ස්ථානයේ මුණගැසෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.